চলে গেছো তাতে গি ভালোবেসে মরেছি তুমি আর হৃদয়ে রানা, চলে গেছো তাতে গি ভালোবেসে মরেছি তুমি আর হৃদয়ে রানা, সে যে আমার সদায় ভালোবাসা করুণায় বলো না, সে যে আমার সদায় ভালোবাসা করুণায় বলো না, সংবেদনা নিবালু হিরমাল সিতু বিলি গিলি হেদেন রান সামনল তাটু চালু না বাগে সিহিলালে মনালবেন্নাম சுலங்காக சேலங்க தமட்டின்னம் மேசினைய சொந்துருய் நிபாந்தே ரேப்புரா மிந்தத அவிதின்னே ஆஷாவே பெம்மல் பூதின்னே சீதவு சிப்பித் உன்மாதே ஆஷாவே பெம்மல் பூதின்னே ரைட் සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. ඉතින් ඔන්න ඉතින් වෙනද වගේම අපි ආවා චරණ යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන. ඉතින් අදත් අපි වෙනස්ම විදිහේ වැඩ ටික කතා කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. වෙනස්ම විදිහ ආට් වැඩ කරන කෙනෙක් අද ඇවිල්ලා අපේ ස්ටුඩියෝ එකට. දැකලා පුරුදු මූණක්. ඉතින් අපි ආව අඳුනලා දෙන්න කලින් මම අඳුනලා දෙනවා මගේ සහායිකාව ප්‍රියංක. කොහොමද? කොහොමද රවි? මමත් ගොඩක් හොඳින් ඉන්නවා. ඒ වගේම හැමෝමත් ගොඩක් හොඳින් ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. Very good evening everyone and welcome to Youth Artbeat. Throughout this program we are talking about arts. අපි අදත් කතා කරන්නේ arts ගැන. වෙනස් විදිහ ආට් එකක් තමයි මේ fashion industry එක කියලා කියන්නේ. හුරු පුරුදු මූණක් අපිට මේ සතියත් ඇවිලිනවා. මොකද ඒකට හේතුව තමයි ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා ඈත් සමගම. ඉතින් අපි අඳලා දෙන සූදානම් අපිට ඉන්නවා ලක්මා විජේරත්න. ලක්ම කොහොමද? හොඳින් ඉන්නවා. ඔයාලට කොහොමද? අපිත් හොඳින් ඉන්නවා. ඉතින් නේද සතුට අපි ගැන අහනවා කියන එක නේද? නේ ලක්මා මේ දැන් මේ ගෙවුණු සතිය සහ මේ දවස්වල මොන විදිහේ වැඩ ටිකක්ද කෙරෙන්නේ? ඔයාගේ අති මේ දවස්වල ඇත්තටම TV ප්‍රෝග්‍රෑම් එක වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් බිසි වෙලා තියෙනවා. ඒ කියන්නේ රියැලිටි ෂෝ එක වැඩ වගේක්. ඉතින් මේ දවස්වල මම කොස්ටියුම්ස් එක තමයි චුට්ටක් ජීවත් වෙන්නේ. බ්‍රයිඩල් පැත්තට චුට්ටක් මේ දවස්වල තිත තියලා තියෙනවා. තිතම නෙමෙයි කොමාවක්. ආහ්, ඒ කියන්නේ ඉතුරු ටික to be continued නේ. ටික ටික කරගෙන යන ගමන්නේ මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන යන ගමන්. නමුත් ෆැෂන් ගැන කතා කරද්දී අපි සතුටුයි කතා කරන්න මේ විවිධ වූ පැතිකඩයන් පිළිබඳව. ඒක ඒක නිසා දැන් ලක්ම ගොඩක් වෙලාවට ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ඇතුළතදී විවිධ වූ දේවල් කරන්න උත්සාහ කරන කෙනෙක් සහ මේ හොඳ ටැලන්ට් එකක් තියෙන ගර්ල් කෙනෙක් විදිහට ලක්ම අපි අද කතා කරන අපේ ස්ටුඩියෝ එකේ තියෙන සාරීස් කිහිපයක්ම ඔයා විසින්ම නිර්මාණය කරපු දේවල් අපි ඒකනත් කතා කරන්න සූදානමින් ඉන්න. අපි කතා කරමු ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන සාරීකත් අපිට පෙන්වන ගමන් අපි ඒකන කතා කරමු. ඕකේ. දකුණු අත පැත්තේ තියෙන සාරීක ඒක ඇවිල්ලා ෂොට් සාරි එකක් ගත්තුදින් ඒක සහ දැන් මේ දවස්වල ගොඩක් කට්ටිය අඳින්න කැමති සිම්පල් බෝඩිස් තියෙන සාරි. ඒකත් එක්ක මම ඒ කියන්නේ සිම්පල් බෝඩි එකට පුංචි ටසල් එකක් අපි සාරි එකේ පොට ඒ කියන්නේ පොට කියන ප්‍රදේශයට සහ මෙහෙම එජ් එකට අපි මෙහෙම ටසල් එකක් යූස් කරලා තියෙනවා පොඩි එලිගන් ලුක් එකක් ඒ කියන්නේ වැඩිපුර එකතු කරගන්න සහ මේක ඒ කියන්නේ සිම්පල් පැත්තට බර සාරි එකක් ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපිට යූස් කරන්න පුළුවන් මේක වෙඩින් එකකට උනත් අඳින්න. නමුත් ඊට වඩා මම කියන්නේ ඔෆිස් ෆන්ක්ෂන්ස් වල ඔය නයිට් පාටිස් වලට වගේ කෙනා අපි ගත්තොත් ඕඩ් නයිට් එහෙම මොකක් හරි ඒ වගේ ඉවෙන්ට් එකකට යූස් කරන්න මේක මම හිතනවා හොඳ සාරි එකක් කියලා. ඒ වගේම එකේ එකේ මම කන්ට්‍රාස්ට් මැටීරියල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ෂයින් එකක් තියෙනවා. අපි මැටීරියල් එකේ නමක් කියමුද? මේක මේ මැටීරියල් එක ඇවිල්ලා නොරිටාකේ සිල්ක් කියලා මැටීරියල් එකක්. ඒක හරිම සොෆ්ට්. ඒ කියන්නේ ලස්සනට ඩ්‍රේප් වෙනවා ඇත්තටම. ඒ කියන්නේ ගොඩක් කාලවලට අර ඇඟේ ෂේප් එක ගන්න මේ සාරි එක අපිට හොඳට ඩ්‍රේප් කරලා යූස් කරන්න බලා අර පිම්බෙන සාරි එකක් නෙමෙයි. සහ ඉඳන් ඉන්න සැහෙන පහසුයි.
දැන් සාමාන්‍යයෙන් මේ අපි මැටීරියල් කියන මේ මාතෘකාවට ආපු නිසා මට අහන්න හිතුණා මේ මැටීරියල් ඔවා වෙන කොහෙන් හරි ගේනවද එහෙම නැත්නම් මේ ලංකාවෙම මේ දේ ලබා ගන්නවද කොහොමද සිද්ධ වෙන්නේ? ඔව් මෙහෙමයි. ඒක ඇවිල්ලා කියන්නේ එක එක මැටීරියල් එක එක විදිහට මම කියන්නේ මම ඉන්දියා වලින් ගොඩක් වෙලාවට දැන් සාරි මැටීරියල්ස් එහෙම පර්චේස් කරන්නේ ඉන්දියා වලින්. මේකත් මං එහෙන් ගෙන්න පුරෙද්දක්. ඒකයි එහෙම නැතිවෙද්දත් මම ලංකාවේ ෂොප් සලින් තමයි එහෙමත් ගන්නවා නැත්නම් ගෙන්නන ඒවත් තියෙනවා. ගොඩක් කලාවට ඔයා මේ ප්ලේන් කලර් සාරීස් වලට ලොකු يعني වර්ක් එකක් දාලා නැත්නම් සාමාන්‍යයෙන් වර්ක් එකක් දාලා අපේ තරුණියන් කැමති විදිහට තමයි මේ ස්ටයිල් එක ගොඩක් කලාවට සිද්ධ වෙන්නේ නේ. ඒ කියන්නේ මේ මේ හරහා ගොඩක් දෙනෙක් කැමති මේ සිම්පල් ලුක් එක නේ එලිගන්ට් ලුක් එකත් එක්කම මේ වගේ සාරී එකක් අඳින්න. ලක්ම දැන් අපි මේ සාරී එක ගැන කතා කරද්දී ඒකේ මැටීරියල් එක ගැනත් අපි කතා කරමු. මොන වගේ මැටීරියල් එකද මේ සාරී එකට යූස් කරලා තියෙන්නේ? මේක ඇත්තටම ඩ්‍රේප් කරන්න ලේසි සාරී එකද කොහොමද? ඔව් මේක ඇත්තටම ඒ කියන්නේ සහන සොෆ්ට් ඒක නිසා මේකනේ ලස්සනට ඩ්‍රේපින් එක ලස්සට ඇඟේ හිටිනවා. සා අඳින්න හරිම පහසුයි ඇඳගෙන ඉන්න ගොඩක් කට්ටියට. ඒ කියන්නේ ගොඩක් කලාට තියෙන ප්‍රශ්නයක් තමයි අනේ සාරිය පටලවගෙන කොහොමද මේ ඉන්නේ කියන එක. ඒ ප්‍රශ්නේ මම හිතන්නේ මේක හරිම සහැල්ලු නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. මැටීරියල් එක ගතදී මේ මැටීරියල් එක නේම් එක නොරිටා කිසිල්ක්. ඒ කියන්නේ මේකේ ෂට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම ගත්තත් සාරියක ඩබල් කලර් එකක්. ඒ කියන්නේ සාරියකේ කන පිට පැත්ත ගත්තත් මම මේ පැත්තෙන් පෙන්නන්නම්. මේ පැත්ත වෙන කලර් එකක්. අනිත් පැත්ත ෂට් කලර් එකක්. ඒකත් එක තමයි මම මේ මේ බෝඩ් එක සිලෙක්ට් කරලා තියෙන. ඒ කියන්නේ ඒක ඒකෙන් එන ඒ කියන්නේ ඒකෙන් එන ඒ ලස්සන මම මික්ස් කරලා තියෙනවා කලර්ස් එක මේ බෝඩ් එක යූස් කරලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ගොඩක් වෙලාවට බොහෝ දෙනා පෙළඹෙන්නේ සාරි එකක් ගොඩක් ලොකු ගණනක් දීලා ගත්තාම තමයි මේ ලස්සන සාරි එකක් නැත්නම් එක්ස්පෙන්සිව් ලුක් එකක් එන්නේ. ගොඩක් සල්ලි දීලා ගත්තාම කියන එක. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවනේ. ඒක තමයි අපේ මේ සාමාන්‍ය කෙනාගේ තියෙන මතය. හැබැයි අපිට හිතෙනවා දැන් මේ වගේ මැටීරියල් එකක් යූස් කරලා මේ වගේ බෝඩ් එකක් Tamanටම gedridi කරගන්න බැයිද? අනිවාර්යෙන්. ඒක තමයි මම විශේෂයෙන් මේ සාරියක පෙන්වන්නත් හේතුව. මේ වගේ සාරිය එකක් අපිට ඒ කියන්නේ gedridi මොගලන්ට කරගන්න පුළුවන්. හැබැයි තින් ඒකට අර ඇහැ තියෙන්න ඕනේ හොඳට. මේ ඒ කියන්නේ අපි කලර්ස් හරියට බ්ලෙන්ඩ් වෙන විදිහට මික්ස් කරලා ඒ කියන්නේ බෝඩර්ස් ඒ වගේම ජැකට් මැටීරියල් එක එහෙම තෝරගන්න එක ඒක හරීම ලෙහෙසියෙන් ඔගලන්ට ඒ කියන්නේ අපිට දැන් වෙළඳපොලේ ගන්න තියෙනවා ඕනම දෙයක් ඒකත් එක්ක තමන්ට කැමති විදිහට යූස් කරලා තමන්ගේම ඇඳුම තමන් විසින් හදාගන්න පුළුවන්. එහෙමනේ දැන් තමන්ගේම ඇඳුමක් තමන් හදාගත්තාම ඒක හරි ලස්සනට આવවහම හරි ලොකු මානසික නේද තෘප්තිමත් බවක් අපිට ලැබෙනවා. මම හිතන්නේ ඒක නිතරම අත්විඳින කෙනෙක් නිලක්ම කියන්නේ. ඉතින් මෙතන නිලක්ම ගොඩක් වෙලාවට මේ මැටීරියල් ගේන්නේ මොන හරි පිට රටකින් ගේනවද වෙන රටකින් ගේනවද නැත්නම් ලංකාව තුලම ඔයා මේ විදිහට මේ මැටීරියල් හොයාගන්නවද? මෙහෙමයි සමහර මැටීරියල්ස් තියෙනවා මම ලංකාවෙන් හොයන සමහර ඒවා තියෙනවා මම ගේන්නේ නෑ. මම ඉන්දියාව වලින් තමයි ගොඩක් මැටීරියල්ස් ගෙන්නන්නේ. ඒ කියන්නේ මම සාරිස් ගොඩක් වෙලාවට ගේන්නේ. සාරිස් ගොඩක් දැන් මේකත් මම මෙහෙ එකක් නෙමෙයි මේ මැටීරියල් එක ගොඩක් ඒ කියන්නේ මේ සොෆ්ට් එක මෙහෙ ටිකක් අමාරුයි හොයාගන්න. ඒ කියන්නේ මේ ෂොට් එකත් එක්ක මේක මම ගෙනාවේ ඉන්දියාව වලින්. ඒ වගේම ලංකාවෙනුත් දැන් වෙලා තියෙන්නේ දැන් චුට්ටු චුට්ට අපිට අර පිටරට තියෙන දේවල් අපිට ඉක්මනින් ලංකාවේ හොයාගන්න පුළුවන් දැන් ඇත්තටම. ඒක හින්දා ඒකේ අපහසුාවක් නැහැ. අත්ත වශයෙන්ම අර ඇහැ තියෙනවා නම් හැකියාව තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ ලස්සන ඇහක් තියෙන ලස්සනට වැඩ දන්න කෙනෙක් තමයි අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ ලක්ම විජේරත්න. අපි කතා කරේ ලක්මත් එක්ක මේ ෆැෂන් ඩිසයිනින් ගැන. ඒ විතරක් නෙමෙයි සාරි එකක් කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක. Just after the break, we are again with Youth Art Beat. We were talking about this fashion industry. So, we're going to talk about the bridal fashions as well, Lakma. අපි මීනකට කතා කරන්න සූදානම් වෙන්නේ bridal fashion. එහෙම නැත්නම් bridal sarees ගැන. දැන් මේ දේවල් ටික කතා කරද්දී මං හිතනවා මේ අපිට පෙන්වන්න පුළුවන් කමක් තියෙන ලක්ම අද ඇල්බම් කීපයක්ත් ගෙනල්ලා තියෙනවා. අපි ඒවත් බලන ගමන්ම කතා කරමු. මං හිතන්නේ එතකොට බලාගෙන ඉන්න ඔයාලට ලොකු පැහැදිලි බවක් ඇති වෙයි මේ දේවල් අපි නේද පැහැදිලි කරන ගමන් කතා කරනකොට. ඔව් මෑවිලා ඇත්තටම එන්ගේජ්මන්ට් බ්‍රයිට් කෙනෙක්.
එයාගේැන ස්කින් ටෝන් එකත් එක යාමට රික්වස්ට් කර යාට ඒත් කල එකකින් යාට ඩ්‍රෙස්සක ඕන කියලා. මේක සාරි එකක් නෙමෙයි, මේක සාරි ඩ්‍රෙස් එකක්. එකන ඩ්‍රේප් කරන්න ලේසි වෙන්න රෙඩිමේඩ් අපිට හදන්න පුළුවන් ඩ්‍රෙස් එකක් විදිහට සාරිය. එහෙම හදපු එකක් එකන මෙයා එකන ස්කින් ටෝන් එකත් එක්ක හරිම සිම්පල් එකක් තමයි ඒ අපි දැක්කේ. ඒකයි මේක බ්‍රයිඩ්ල එකක්. මේකත් එකනේ දැන් එන ගොඩක් බ්‍රයිට්ස්ල ඇතටම ගොඩක්ම චාම් විදිහට තමයි එකලාගේ අවට්ෆිට් එක ඉල්ලන්නේ. ඒක ඇත්තටම මන්නම් එකනේ පෞද්ගලිකව ඇත්තටම මම සතුටුයි. මොකද දැන් ඉස්සර ට්‍රෙන්ඩ් එකක් තිබ්බා ෆුල් සාරි එක ෆුල් වර්ක් කරලා, එකනේ ගොඩක් වෙලාවට මනමාලිව පේන්නේ ඇත්තට දකිද්දි පේන්නේ සාරි එක. එහෙම නැත්නම් ජුවෙලරි සෙට් එක පස්සේ. ඔව් එකනේ එනේ අර මේ පාරේ යනකොට නිකන් තොරන් වගේ. එහෙනම් මමත් දැකලා තියෙනවා ඉන්දියාවේ ඉන්නකොට, ඉන්දියාවල තමයි ගොඩක්ම මම දැකලා තින්නේ. පාරේ යනකොට දැන් එක පාට මේ කියන්නේ ලයිට් එකයි ඒ සාරියෙන් අඳුර ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. කියන්නේ ඒ තරමට ඒක මේම දිලිසෙනවා ඔක්කොම. කියන්නේ වර්ක් මන් දන්නේ අර ආර්ට් වර්ක්ස් මොන හරි. කියන්නේ ඒක දැක්කම තනිකරම මේ තනි තොරණක් ඒ. තනට සුදුසු විදිහට අඳින්න ඕනේ. කියන්නේ එහෙම අඳින්න ඕනේ ෆන්ක්ෂන්ස් උත් තියෙනවා. නමුත් මම හිතන්නේ බ්‍රයිඩල් එකක කියන්නේ බ්‍රයිඩ් කියන්නේ එදා දවසේ ඉන්න ඕනේ එයාගේ ඇත්ත ලස්සන. අනිවාර්යයෙන්. එලියට එන විදිහට නැතුව මේ සාරිය ලස්සන පෙන්වන්න එයා එකඳන් ඉන්න ඕනේ නැහැ. ඒතර ඒක කිසිම තේරුමක් නැති වෙනවා. ඔයා හිතන විදිහට මේ සමනේ බ්‍රයිඩ් කෙනෙක් ගොඩක් චාම් වෙන්න ඕනේ. ඒනොට මට හිතෙනවා මේ තවමත් ගොඩක් අය කැමති ටිකක් නේද ලොකු වර්ක් එකක් තියෙන සාරිස් ගන්න. හැබැයි ඒක ඉතින් තමන්ගේ කැමැත්ත වෙන්නත් පුළුවන් නේ. තමන්ගේ කැමැත්ත. මං කියන්නේ අර මං ආවට එන කෙනෙක්ට මං වැඩිපුර කියන්නේ ඒ කියන්නේ හැම කෙනාම මං කියන්නේ ලස්සනයි. ඒගලන්ට ඒගලගේ පර්සනල් බියුටි එකක් තියෙනවා. මං කියන්නේ ඒ බියුටි එක එලියට ගන්න ඕනේ. නැතුව අපි අඳින ඇඳුමෙන් ඒක ඒ කියන්නේ අඳින ඇඳුම දෙවනුව. තමන්ගේ බියුටි එක පළවෙනියට තමයි තීරණ වෙන්නේ. ඒක තමයි මම කියන්නේ. කියන්නේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට මේ කරුණොත් මං හිතන්නේ එන පාරිභෝගිකයාට කස්ටමර්ට පැහැදිලි කරලා දිය යුතුමයි නේද? කියන්නේ අනුදැනුමක් නොමැතිවත් මේ දේවල් කරන්න බලවන්නේ. ෆැෂන් කරනවා කිව්වට පස්සේ ඕවර් කරන්න හදනවා. මේ දේවල් ඔක්කොම කියන්නේ හිතනවා මේක මගේ කියන්නේ එක ජීවිතේ එක දවසයි අඳින්නේ ඉගෙන ලස්සන්ට මේ ඉන්න ඕනේ. එහෙම කියලා හිතලා ඒගොල්ලෝ පුළුවන් තරම් අර ඔක්කොම අපිට යන සාමාන්‍ය විවාහයකට අපි කියන අපෝ ඒක හරිම ගෝඩි ලුකින් කියලා එහෙම නැති වෙන්න ලස්සනට මං කියන්නේ චාම් විදිහට තමන්ගේ බියුටිකල්ස් මත වෙන්න අපි අවුට්ෆිට් එක තෝරගත්තොත් තමයි ඇත්තටම හොඳ. ඒ කියන්නේ මේ ඇල්බම් එකේ තියෙන විදිහට ලකු මෙවා ඔයා විසින්ම මේ නිර්මාණය කරපු බ්‍රයිඩල් සාරිස් තියෙනවා. බ්‍රයිඩල් සාරිස් උයි ඔයා ඇවිල්ලා බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා ඒ ගෲප් එක. ඒ කියන්නේ බ්‍රයිඩ්ස්මේඩ්ස්ලාත් ගෙන්දුළු නිර්මාණය වෙනවා ගැති. ඔව් ක්‍රූ එකම මුළු ක්‍රූ එකම නේ. හරි දැන් අපි පොඩක් වෙනස් විදිහකක් බලන්න. තමයි මේ සූදානම් මේක මේ ඊවනිං ෆන්ක්ෂන් එකකටද නැත්නම් මොන හරි ස්පෙෂල් දෙයක් තියනද මේක ගැන කියන්නේ? මේක ඇවිල්ලා මේකත් මම තීම් එකකට අනුව නිර්මාණය කරපු දෙයක්. ඒ කියන්නේ මේක ඊවනිං ෆන්ක්ෂන් එකකට තමයි ගොඩක්ම සුදුසු සහ අපි ගත්තු තින් ඒ කියන්නේ කොක්ටේල් ඩ්‍රෙස් එකක දෙයට යූස් කරන්න පුළුවන් ඒවා තියෙනවා. රෙඩ් කාපට් එකට අඳින්න පුළුවන් විදිහට සහ ඒ කියන්නේ ෆැෂන් එකක් තියෙනවා. බට ඒකේ කැෂුවල් ගතියක් තියෙනවා. අර ඒ කියන්නේ ගොඩාක්ම too much විදිහට නැතුව අපි ගත්තොත් මේ මැද තියෙන ට්‍රවුසර් එකයි টপ එකයි ගත්තොත් ඒක හැම හැරිම කැෂුවලි අඳින්නත් පුළුවන් ඒගොල්ලන්ට. ඒක Tamanට ඒ කියන්නේ කැමති විදිහට ඒක තෝරගන්න පුළුවන්. මෙතන ඇත්තටම තියෙන්නේ මම මේලි ફોකස් කරලා තියෙන ඉවනිං වෙයා එකක් විදිහට තමයි ඉවනිං වෙයා කලෙක්ෂන් එකක් විදිහට තමයි මේක. දැන් ගොඩක් වෙලාවට මේ ෆැෂන් එක නේද තරුණ යුවතියන් තමයි ගොඩක් වෙලාවට මේ කැමති වෙන්නේ. මං හිතන්නේ මේ මැද තියෙන එක ගත්තාම ටිකක් ගොඩක් සූට් වෙනවා නේ. ඔව් ඒක තමයි. ඒක පොඩක් අර මේ ඒක වෙනස්. ඔව් පොඩි ප්‍රොෆෙෂනල් ලුක් එකකුත් එකෙන් එනවා මං හිතන්නේ. එහෙම ඒ කියන්නේ ඒ විදිහට තමයි ඒ ටික නිර්මාණය කරලා තියෙන්නේ. හරිම වෙනස් රේන්ජ් එකක් තමයි අපි ඒ දකින්නේ. ඉතින් මේ කතා කරන්නේ ගෑනු ළමයි ගැන රවි. මොකද තමයි මම මේ ශබ්ද නැතුව හිටියේ. මොකද මේ බාධා කරන්න නැතුව. මොකද සාමාන්‍ය ඔය වගේ දෙයකදී ඔය දෙන්නම තමයි වැඩේට හරියන්නේ. මොකද මට තේරෙන්නේ නැහැනේ ඕක. ඉතින් මම ඔය පැත්තට වැඩි එන්නේ නැතුව හිටියේ මේ. දැන් මට මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න ලක්මගෙන් මේ. දැන් අපි සාමාන්‍යයෙන් ඇඳුමක් හදන්න කලින් ඩිසයින් කරන්න කලින් ඔක ස්කෙච් එකක් ඩිසයින් කරනවා. ස්කෙච් එකක් වා කොහොමද මේ ස්කෙච් එක ඩිසයින් කරගන්නේ? ඒ කියන්නේ මං ස්කෙච් එක ඩෙවලොප් ඒ කියන්නේ ඒක ඩෙවලොප් කරන්න ඕනේ. ඒ කියන්නේ මං කෙලින්ම අපි ගත්තත් ක්ලයන්ට් ඒ කියන්නේ කස්ටමර් ගේ රික්වෙස්ට් එකත් එක්ක ගොඩක් වෙලාවට මං කස්ටමර්ස්ලාගෙන් අහනවා ආවම ගුලංගාව රෙෆරන්ස් තියෙනවා. මොකද සමහරු ඒ කියන්නේ හිතේ තියෙන දේ ඒගොල්ලන්ට කියාගන්න බෑ මේකයි මේකයි කියලා. ඉතින් මං ඒ රෙෆරන්ස්
ටික ඔක්කොම කලෙක් කළා. ඊට පස්සේ එයාගේ තියෙන අයිඩියා එක සහ ඊට පස්සේ එයාගේ ඒ කියන්නේ එයාගේ වඩියකට මැච් වෙන විදිහට එහෙම ඩිසයින් කළා. ඊට පස්සේ මං ස්කෙච්චින් එකක් කරලා පෙන්නනවා අනිවාර්යෙන්. එතකොට මොකද අපි ඇඳුම මහලේ වෙලා හිට මෙහෙට අඩුපාඩු හදනවට වඩා ස්කෙච්චින් එකෙන් ස්කෙච් එක ඩෙවලොප් කළා. ඊට පස්සේ ඇත් එක්කම මට එයා ක්ලයන්ට් ඉන්න තැනම මම කියනවා අපි මේක ඔයාට මේක හරියන්නේ නැත්නම් මෙහෙම මෙහෙම කරමු කියලා. එහෙම ඩෙවලොප් කළා තමයි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. දැන් අර අපි පහුගිය සතියේ මතක් කරා ලක්මත් හින්දි මෙටුවෙල් වේ ඩ්‍රෙස් එක ගැන අපිට කාල වේලාවත් එක්ක ඇත්තටම කියන්න පුළුවන් උනේ සහ පෙන්වන්න පුළුවන් උනේ කිහිපයයි. මට මේ හම්බෙක් මේක මේ ඇල්බම් එක පෙරලගෙන යදි හම්බුනේ. මට හැබැයි ලක්ම කිව්වෙත් නෑ ඒකේ ඒක තියෙනවා කියන එක. හැබැයි ඔතන තියෙන ඇත්තට මම හිතන 8යි. තව හතරක් එන්න තියෙනවා. තව හතරක් එන්න තියෙනවා. හැබැයි අපි මේ මෙතන 8ක් බලනකොට අපිට තියෙනවා මේ එකම ඩ්‍රෙස් එක කියන්නේ 8 විදිහකට තමයි මෙතන නිර්මාණය වෙන්නේ. එකම ඩ්‍රෙස් එකෙන් තමයි මේක හැදෙන්නේ. මම හිතන අපි ගිය සතිවල ඒක පෙන්නවා. දැන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. දැන් පැහැදිලිව බලා ගන්න පුළුවන් කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. හැබැයි තව හතරක් විතර එකතු වෙන්න ඕනේ නේ. ඔක්කොම එක පාර තියලා නැහැ. ඔක්කොම එක පාර තියලා නැහැ නේ. හොඳ හොඳ දේවල් පස්සට එහෙමද? ඔය එක තමයි නේ. හොඳ හොඳ දේවල් එළි වෙන ජාමෙට කිව්වා. එළි වෙන ජාමෙට. ඉතින් අපි කතා කරන්නේ ලක්මත් එක්ක මේ ෆැෂන් පිළිබඳව. දැන් අපි ඇත්තටම කතා කරොත් ලක්ම ඉන්ඩස්ට්‍රි එකට එනවා යම් කිසි කාලයක. දැන් මේ දක්වා මේ 2019 කියන අවුරුද්ද දක්වා කොච්චර විතර මේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එක කියන්නේ මං දැන් ඇත්තටම කිව්වොත් ප්‍රොෆෙෂනලි අවුරුදු 9ක් විතර මං වැඩ කරනවා. ඊට අමතරව ඉතින් අර චුටි කාලේ ඉඳලා මම එහෙම කියන්නේ අම්බිට උදා කරපු ඒ බේස් එකත් එක්ක කරගෙන ගියා. නමුත් ප්‍රොෆෙෂනලි මම අවුරුදු 9ක් විතර. يعني ප්‍රොෆෙෂනල් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. දැන් රවි ඔයා කිව්වනේ මේවා ගෑනු ළමයිගේ කතා, ගෑනු ළමයිගේ වනිසා මම සද්ද නැතුව ඉන්නවා කිව්වා කියලා. හැබැයි මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේකත්. බලන්නකෝ මේ කොල්ලන්ටත් ලස්සන ෆැෂන් තියෙනවා. එහෙම කරපු ෆැෂන් එකක් තමයි මේ මෙතන මේ ඇල්බම් එකේ තියෙන්නේ. ඔයාට මං හිතන්නේ ඔයාටත් පේනවා මේක. ඔක ගැන කතා කරොත් ඕකත් මේ ගැන කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඕකත් ඒ කියන්නේ ඉන්සයිඩ් අවුට් කන්සෙප්ට් එකත් එක්ක. ඒ කියන්නේ අපි ගත්තොත් එක ඇඳුමක් එක විදිහකට ගත්තොත් ඒකේ කන පිටත් අපිට එළියට ඇඳගෙන යන්න පුළුවන්. එහෙම විදිහට තමයි ඕක ඩිසයින් කරලා තියෙන්නේ. කැමතිද එහෙම නිර්මාණයක් ලක්මන කියලා කරගන්න? මම කැමති සරම් මොන හරි එහෙම සරම පොඩි වෙනස් විදියෙ නේද? ඒ කියන්නේ එකම සරම දෙතුන් පාර සමහර විට 12 පාරක් විතර අඳින්න තියෙනවා නේද? ඒකත් ලොකු දෙයක් නේ. ලොකු දෙයක් ඔව්. ඒ වැඩේ හොඳයි. අපි පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ කතා කරගමු. ආ කරලා දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ කරගමු නේද? ලේසි නේද? අනිවාර්යෙන්. ඉතින් ලක්ම අපිට දැන් බ්‍රයිඩල් ඩ්‍රෙසින් ගැන කතා කරපු නිසා දැන් මේ ෆැෂන් කියන දේ කැටගරයිස් කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් එහෙම නැත්නම් දැන් පොඩි ළමයින්ට තියෙනවා නම් වෙනම ෆැෂන් එකක් එක මේ දේවලුත් කරනවද ඔයා? ඔව්. ඒ කියන්නේ මම ඇවිල්ලා කියන්නේ ෆැෂන් පැත්තෙන් මං හිතන්නේ মালටි ඩිසයින් කෙනෙක් කිව්වොත් මං හිතන්නේ කියන්නේ මං හිතනවා ඒක හරි කියලා. මොකද ඒ කියන්නේ මම ටීනේජර්ස්ලාටද ඒක ටිකක් අර දෙපාරක් හිතලා කිව්වේ. මමත් ඒක තේරෙනවා පොඩ්ඩක්. නෑ ඒ කියන්නේ මට මං ගැන එහෙම කියන්න බෑනේ. මම එහෙම මං හිතන්නේ ඔයාලා ආත්මවිශ්වාසයක් තියෙනවා. ඔන්න ඒක ගැන කියන්න. ආත්මවිශ්වාසයක් තියෙනවා. නමුත් මට මං ගැන වර්ණනා කරන්න මං කැමති නෑ. අන්න ඒක ඉගෙන ගන්න ප්‍රියංකා. වර්ණනා කරන්න. නෑ අපිට දැක්කම පුළුවන් ටැලන්ටඩ් කියලා. හරි. ඉතින් කියන්නේ මම දැන් මට ළඟදි ක්ලයන්ට් කෙනෙක් ආවා. ඒ කියන්නේ ඒ බබාගේ ෆස්ට් බර්ත්ඩේ එක. ඉතින් එයා එයාගේ ටීම් එක වෙලා තිබේ බේබි ෂාක්. ඉතින් කෙලිම මට ඒ බබාට ඒ කියන්නේ බබාට අඳින්න පුළුවන් විදිහට බේබි ෂාක් කෙනෙක් යාට නිර්මාණය කරන්න උනා. ඒ කියන්නේ කෙලිම චූටි බබා ඒ කියන්නේ ඒ කොස්චියුම් එකෙන් එහෙම යන. ඒ කියන්නේ මං එහෙම රේන්ජස් ගොඩක් මං ටච් කරනවා. ඒ කියන්නේ බේබි වෙයා, චිල්ඩ්‍රන් වෙයා, ටීනේජර්ස් ඒ විදිහට උඩට උඩට ඉතින් ඔක්කොම කරනවා. රයිට්. මොකද මම කැමති නැහැ එකකට ස්ටික් වෙලා ඉන්න. ඒ කියන්නේ බ්‍රයිඩල් වෙයා නම් බ්‍රයිඩල් වෙයා විතරක් කරන්න මම කැමති නැහැ. විවිධත්වය තියෙන කෙනෙක්. විවිධත්වය තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. මේ විවිධත්වය ගැන කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට. මේ යූත් ආඩ් බීට්. right breaking passe onda ithin api aayata welinne youth heartbeat program ekak ekka ithin api ada katha karanne fashion design gana fashion design gana katha karanna ada api ewillina lankawena dakshana fashion designer kinek
ඉතින් අපි යගින් මහල්ලා දැනගමු නේද? ඉතුරු ඔව් අපි ලක්මා ඉන්නේ අපිත් එක්ක. ඉතින් අපි ලක්මාගෙන් ගොඩක් විස්තර තව දැනගන්න තියෙනවා. මං හිතන්නේ අපේ ස්ටුඩියෝ එක දිහා බැලුවාම ඔයාලටත් පේනවා එක එක ෆැෂන් මේ ඩමීස් වලට නේද? අද අඳලා ගෙනල්ලා තියෙනවා. අපි කතා කරා මේ තියෙන pink color saree එක ගැන. මට පොඩ්ඩක් කියන්න හිතුණා මගේ මේ වම්මද පැත්තේ තියෙනවා තවත් ලස්සන saree එකක්. හරි elegant look එකක් තියෙනවා මේකටත්. ඉතින් ඒකත් අපිට බලන්න පුළුවන් නම් මට මේකේ මේ ගැන පොඩ්ඩක් කියන්න. මගේ frill එකක් එනවා නේද? ඔව් උඩින්. ඔව්. ඒක මේ දවස්වල ගොඩක් ගර්ල්ස්ලා කැමති ඒ කියන්නේ ඒ ස්ටයිල් එකට මේ දවස්වල ගොඩක් යූස් කරනවා. ඉතින් මං මේ saree එකට ඒ frill එක යොදාගෙන ඒ කියන්නේ ඒක ඒක ඒකෙන් හරි අමුතුම look එකක් එනවා saree එකට. අර tradition එකෙන් පොඩ්ඩක් පිට පැනලා තියෙන saree එකක් කිව්වම අර normal saree එකක් ඉදෙන්න හිතන්නේ මේක පොඩ්ඩක් designer වගේ concept එකට ගිහිලා තියෙන එකක්. ඒකයි මේකේ ඒ කියන්නේ මේක හරි simple පැත්තට බර saree එකක්. but අර ඒකේ තියෙන material එක use කරලා තියෙන material එකත් එක්ක කියනක අපිට මේ material එක නම් අතවට මතක නැහැ. ඔව් මතක නැහැ කියන්නේ ඕක net එකක්. ඒ කියන්නේ sequence paste කරපු net එක. ඊට පස්සේ ඒකට මම ඒ කියන්නේ ඒකේ තියෙන ඒ rose pink color එක එළියට එන්න තමයි මම ඒකට use කරලා තියෙන්නේ dark blue ruffle එක. මේ ඒ වගේම ඒ කියන්නේ ඒ material එකෙම තමයි මම jacket material එකත් use කරලා තියෙන්නේ. ඔරගෙන තියෙන්නේ. දැන් මේ වගේ saree එකක් ලක්ම මේ කෙට්ටු කෙනෙක්ට විතරමද හරියන්නේ කියලා අපේ බලාගෙන ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් අනේ මම මහතයිනේ මට හරියන්නේ නැද්ද කියලා. එහෙම තියනවායි මේ saree එක ඇත්තටම ගත්තොත් ඒක net එකක්. ඒකේ හින්දා ඒක ඇත්තටම transparent. එතකොට දැන් අපි ගත්තොත් ඒ කියන්නේ අර පොට රීසෙන් බිමට වැටෙන ඒ කියන්නේ ඇඟ වටේ එතන area එකේ ඇත්තටම ඒක transparent නෑ ඇඟ චුට්ටක් පේනවා. ඒ කියන්නේ මම හිතන්නේ මේක ටිකක් ගොඩක්ම මහත කෙනෙක්ට නැතුව සාමාන්‍යයෙන් සිරුරක් තියෙන කෙනෙක්ට මේක හොඳයි. මොකද අර මහත කෙනෙක් ගත්තොත් අර එක පාට එයාගේ මහත බව ඒකෙන් පේනවා. ඒ හින්දා ඒ saree එක නම් එච්චර මහත කෙනෙක්ට ගැලපෙනවා අඩුයි. හරි දැන් මේ ලක්මා ගොඩක් අයට ෆැෂන්ස් කරලා දෙනවා. එහෙම නැත්නම් මේ ඇඳුම් ඩිසයින් කරලා දෙනවා. ලස්සන කරනවා ගොඩක් අයව. ඔයාගේ ඇඳුම් ඔයාද නිර්මාණය කරන්නේ? මගේ ඇඳුම් මම ඒ කියන්නේ වෙඩින් එකකට යන්න ෆැෂන් එකකට යන්න වගේ නම් මම නිර්මාණය කරගන්නවා. නමුත් ඉතින් කැෂුවල් යනනම් මම නිර්මාණය කරන්නේ නැහැ. ඒක ඉතින් මම අරගෙන අඳිනවා එහෙම ඉතින් තියෙනවා. නමුත් ඉතින් අර ස්පෙෂල් ෆන්ක්ෂන්ස් වලට අනිවාර්යෙන් මම මගේ ඩිසයින් එකක් තමයි මම අඳින්නේ. අනිවාර්යෙන් කරන්නේ නේ. ඒ තුල මම හිතන්නේ ගොඩක් නේද සතුටක් ලබා ගන්න පුළුවන් දෙයක් තමයි තමන් ඇඳුමක් මහල ඉවරනවා. ඒක මම එකින් එක ඒ කියන්නේ මම කරන හැම දෙයක්ම සාරියක්ද පුංචි ගාමන්ට් එකක් වුණත් මම ඒකෙන් සෑහෙන තෘප්තියක් ලබනවා. ඒ කියන්නේ ඒක මට හරි ආසයි. ඒ ආසාවට තමයි මම ගොඩක්ම මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ. ඒ කියන්නේ ඒක හින්දා තමයි මම ගොඩක්ම තව දෙයක් අලුතෙන් පටන් ගන්න ඒ ආසාව තමයි මම හිතන්නේ මාව ඉදිරිමත් කරන්නේ. මේ මම මේ ඇල්බම් එකක් මේ ලක්මා මෙතනින් තියලා තිබ ඇල්බම් එකක් බලාගෙන යද්දී හරිම ලස්සන ෆැෂන්ස් වගේක් මම දැක්කා. ඉතින් මේවා හරිම විවිධාකාරයි. මම මේ ටික මේ විදිහට පෙන්නගෙන යන්න. කොස්ටියුම්ස් නේද? අපි ඒක ගැන කතා කරමු. ඔය මම එක එක ඉවෙන්ට්ස් වලට කරපු කොස්චියුම්ස් ආගයක් ඔය දැන් ඔය තියන්නේ. ඒක අපිට මේ විදිහට බලන්න පුළුවන්. ඔව්. ට්‍රයිබල් කොස්චියුම් එකක් තියෙනවා. එතකොට ඒවට වෙනම නම් තියෙනවද අපිට ඒක? ඒක නේ කොස්චියුම් එකම කියලා එහෙම සීමා වෙච්ච නමක් නැහැ. ට්‍රයිබල් කොස්චියුම් එතකොට හින්දි අයිටම් මේක කොස්චියුම්. ඒ කියන්නේ ක්ලයන්ට් මට කිව්වොත් මට මෙන්න මේකයි මගේ දැන් කොස්චියුම් පැත්තෙන් ගත්තදී ඉවෙන්ට් එක මේ වගේ ඉවෙන්ට් එකකට මේ වගේ සින්දුවකට මම නටන්නේ මට මේ වගේ කියන්නේ ට්‍රැඩිෂනල් ටච් එක තියෙන එකක්ද ට්‍රයිබල් පැත්තද නැත්නම් අපි ගත්තොත් මේ කියන්නේ කන්ටෙම්පරරි ඩාන්සින් වලට හරියන්නේ ෆියුෂන් එහෙම එක එක කැටගරිස් තියෙනවා. ඉතින් ඒවට හරියන්නේ ඒගොල්ලෝ රික්වෙස්ට් කරාම ඊට පස්සේ මම ඩිසයින් කරලා කරපේව තමයි ඔය. මට හිතෙනවා මේ දේවල් දැක්කදී මට හිතෙනවා අනිවාර්යයෙන්ම මේ සාර්ථක ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න හොඳ හැදෑරීමක් කරලා තියෙන්න ඕනෙම කියලා. ඒක එහෙම වෙන්න ඕනේද? වෙන්නම ඕනේ. හ්ම්. කියන්නේ සාර්ථක වෙන්න නම් ඒ දේ වෙන්න ඕනේ. මොකද අපිට නිකන් දැක්ව පළියට නිකන් එහෙම කරලා මහන්න දන්නවා මම. මට ගිහිල්ලා කඩෙන් බඩු ටික ගේන්න පුළුවන්. එහෙම කියලා අපිට එහෙම ඩිසයින් එකක් ඩෙවලොප් කරලා කරන්න බෑ. ඒ කියන්නේ කරන්න පුළුවන්. මං හිතන්නේ ඒක සාර්ථක වෙනවා කියලා. මොකද අපිට අනිවාර්යයෙන් හැදෑරීම අවශ්‍යයි. ඒ හැදෑරීම
මත තමයි ඒකේ සාර්ථකත්වය ඩිපෙන්ඩ් වෙන්නේ. හරි. දැන් ඒකත් එක කතා කරද්දි මට මේ ඇල්බම් එක පෙරලගෙන යද්දි තව ටිකක් වෙනස් දෙයක් හමුණා. මම හිතන මේක ගැන කතා කළ යුතුමයි කියලා. මේ වේදිකා නාට්‍යකනේ මම හරියද කොහොමද? ඔය වේදිකා නාට්‍යයක් නෙමෙයි ඇත්තටම ඔය ඇවිල්ලා ඩිසේබල් සෝල්ජර්ස්ලාත් එක්ක අපේ ටීම් එකක් ඒගලන්ගේ ෂෝ එකක් කරා. ඉතින් ඒකේ ෆුල් මුළු ෂෝ එකේම කොස්ට්‍යුම් ඩිසයින් කරේ මම. ඒකත් විශේෂ අත්දැකීමක් වුණා මට. මොකද ඩිසේබල් සෝල්ජර්ස්ලා කියන්නේ දැන් යුද්ධෙට ගිහිල්ලා ඇවිල්ලා ඒගොල්ලෝ එතනින් පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතයේ කෙනෙක් අතපය කැඩිලා හැම අසරණ වෙලා හිටපු කට්ටියක්. ඉතින් ඇත්තටම මේ ෂෝ එක කරේ ඒගොල්ලන්ව තෘප්තිමත් කරන්න සහ ඒගොල්ලන්ගේ හැකියාවන් එළියට දෙන්න. ඉතින් ඒක ඒ නිර්මාණයට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඉතින් ඒකෙදී අර කියන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවලට අපි ගත්තොත් දැන් කකුල කැඩිච්ච කෙනෙක්ගේ එයාට කියන්නේ කකුල තනි කකුලෙන් නැටද්දී ඒකට හානියක් වෙන්නේ නැති වෙන්න බැලන්සින් තියාගෙන සැහැල්ලු ඇඳුමක් ඒ වගේම කියන්නේ එක එක්කෙනාට ඒක විශේෂ වුණා. ඒ කියන්නේ එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් අනුව මට ඩිසයින් එකක වුණාට ඇඳුම හදන්න උනේ 10 දෙනාට 10 විදිහකට. ඒකත් සෑහෙන ලොකු අත්දැකීමක් මට මං ජීවිතේ ලැබපු සහ මං ඒක දැන් මං කියන්නේ දැන් මං ඒ වගේ දේවල් කළා මං සෑහෙන තෘප්තියක් ලබනවා. දැන් මේ අතරින් අමතක නොවන සිදුවීම් ඇති. මේකත් ඒ වගේ එකක්ද? සෑහෙන. මොකද අපි ඒ දවස්වල ඒ කියන්නේ ප්‍රැක්ටිස් වලට මම කොස්ට්‍යුම් ඩිසයින් වුණාට ෂෝ එකේ මම ප්‍රැක්ටිස් වලට ගියා. මොකද කියනෝනේ අකි අනිවාර්යෙන් දෙයක්. අපි දැන් ඇඳුමක් කොස්ට්‍යුම් පැත්තෙන් ඒ කොස්ට්‍යුම් එක ඩිසයින් කරනවා නම් අපිට නිකන් ගිහිල්ලා කිව්ව පළියට මෙහෙමයි නැටුම මේ වගේ නැටුමක් යන්නේ එහෙම කියලා අපිට ඩිසයින් කරන්න බෑ. අනිවාර්යෙන් අපි ප්‍රැක්ටිස් ගිහිල්ලා ඒක බලන්න ඕනේ මොන විදිහටද සහ ඒ කියන්නේ ඒ ඇඳුම හානියක් නොවෙන්න ඕනේ ඒ නිර්මාණයට. ඒ දේවල් එක අපි ගිහිල්ලා බලලා ඒ කියන්නේ ඒ විදිහට ඒක එකට ඉඳලා තමයි ඒ දේවල් නිර්මාණය කරන්නේ. ඉතින් ඒ කාල පරතරය ඇතුළතදී සෑහෙන ඉතින් ඒ ඔවුන් සමග සෑහෙන අත්දැකීම් තිබා. අමතක නොවන සිදුවීම් කියලා ඉතින් මට එහෙම එකක් කියලා කියන්න බෑ. ඉතින් ඔය මම දැන් ඩ්‍රාමා එහෙම කරද්දී ඉතින් සමහරක් වෙලාවට ඉතින් අර සෙට් එකේ වැඩ කරද්දී ටක් ටක් ගාලා ක්වික් චේන්ජස් එක පාට දැන් අද හවස හම්බෙනවා හෙට ෂෙඩියුල් එක. එතකොට එක පාට හෙට ඉන්නවා 100 ගානක් අන්දන්න. අර ඒ වගේ එතකොට ටක් ගාලා ඒකට ප්‍රිපෙයා වෙන්න ඕනේ. ඒ විදිහට ඉතින් එක එක අද්දකින් තියෙනවා එක එක විදිහයි අද්දකින්. ඉතින් මේ මෙච්චර නේද? මෙච්චර පොඩි වයසකින් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු වැඩක් කරලා කියන්නේ වෙනස්ම විදිහේ වැඩක් කරන් යන නේද? චරිතයක් විදිහට ඇත්තටම ආඩම්බරයි. ඒ කියන්නේ you thought beat අපිට ආඩම්බරයි. ඉතින් මේ වගේ චරිතයක් අපිත් එක්ක නේද ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා මෙහෙම කතා කරලා මෙයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්න ලැබුණ එක ගැන මේ තමයි ලංකාවේ ඊළඟ යූත් එක වෙනස් විදිහේ වැඩ කරන වෙනස් විදිහේ ආර්ට් එකත් එක්ක වෙන වෙන සෙල්ලම් දාන ලංකාවේ යූත් එක තමයි මේ ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ වෙනස් විදිහේ වැඩ දාන්න පුළුවන් නම් වෙනස් විදිහේ ආර්ට් එකේ වැඩ දාන්න පුළුවන් නම් වෙන්න ප්ලේස් එක කතා කරන්න අපිට යූත් ආර්ට් බීට් වලට ප්‍රියංගා. ඔව් අනිවාර්යයෙන්ම. දැන් අපි මේ දේවල් ගැනත් කතා කරද්දී ලක්ම මට අහන්න හිතුන මේ අම්මගේ ලැබෙන සහයෝගය කොහොමද මේ වගේ ලොකු ප්‍රොජෙක්ට්ස් කරද්දී? ඔව් කියන්නේ අම්මිගේ නෙවෙයි තාත්තිගේ නෙවෙයි ලැබෙන සහයෝගය හින්දා තමයි ඇත්තටම මෙච්චර ලොකු හයයක් මට තියෙන්නේ. කියන්නේ මෙච්චර මම කියන්නේ මම කියන්නේ මට පුළුවන් කියන තැන ඉඳගෙන මම ඉස්සරහට යන්නේ. ඉතින් මේ වෙලාවෙත් ආදරෙන් මතක් කරන්න ඕනේ මගේ අම්මිවයි තාත්තිවයි වගේම අයියව. ඒ කියන්නේ දැන් මං වැඩක් බාරගෙන මං ඒ කියන්නේ ඉස්සරහට කරගෙන යද්දී හැමදෙස්සෙම අම්මිගේ සපෝට් එක දැන් මගේ අහන පුතාරක හරිද දැන් හෙට මොකද්ද වෙන්නේ. ඒ කියන්නේ එයාගේ පුෂ් එකෙන් තමයි මම මෙච්චර මේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ ඇත්තටම. ඉතින් අම්මිගෙනුයි තාත්තිගෙනුයි ලැබෙන සහයෝගය ඉතින් කියලා නිම කරන්න බෑ ඇත්තටම. හරි, ඒ තමයි මේ දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය. ඒක ඉතාමත් වැදගත් වෙනවා මං හිතන්නේ නේද අපේ තරුණ පරම්පරාවට. අම්මා තාත්තා තමයි නේද හැමදේකම නේ හැමදේටම හයිය සහ හැමදේටම මුල ඒ දෙන්න තමයි. ඉතින් මොකද මේ ඒ දෙන්නගෙන් තමයි මූලික ආරම්භය ලැබෙන්නේ හැමෝටම. ඉතින් මේ දෙයට මූලික ආරම්භය ලැබුණා අම්මගෙන් විතරයි. අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි ඒ දේවල් කතා කරන්න කලින් අපි අනා පුංචි බ්‍රේක් එකකට ගිහින් මේ යූත් ආඩ් බීට් එකකින් පස්සේ ඔන්න අපි ආයෙත් ආවා යූත් ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අද අපි කතා කර කර ඉන්නේ ෆැෂන් ඩිසයිනින් ගැන ලංකාවේ.
ඉතින් මේ ෆැෂන් ඩිසයිනින් ගැන කතා කරන්න අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා අපි කලින් කිව්වාගේ ලක්ම ඉතින් ලක්මත් එක තමයි අපි කතා බහ යන්නේ. ලක්ම මට මේ පොඩි ප්‍රශ්නක් තියෙනවා අහන්න. දැන් මේ මම දැන් ඔයාගේ ඔක්කොම ඩිසයින් ටික මම අපි දැක්කනේ නේද? හැබැයි ඕකේ පොඩි ස්ටාර්ටින් පොයින්ට් එකක් තියෙනවා. මම කැමති ස්ටාර්ටින් පොයින්ට් එක ගැන කතා කරන්න. ඔයා ස්කෙච්චින් කරනවා අනිවාර්යයෙන්ම මේ ඩ්‍රෙස් එකක. එතකොට ඔයා මේ ස්කෙච් කරනකොට ඔයා සාමාන්‍යයෙන් ඔයා දැන් තියෙන ටෙක්නොලොජි එක පාවිච්චි කරනවද නැත්නම් ඔයා පාවිච්චි කරන ඔයාගේ වෙනම ටෙක්නොලොජි එකක් තියෙනවද? මෙහෙමයි. කියන්නේ මම බේසික් කියන්නේ මුලින්ම ක්ලයන්ට් කෙනෙක් අවම කරන්නේ ස්කෙච් එක කියන්නේ අතින් තමයි ස්කෙච්චින් කරන්නේ. ඊට පස්සේ කියන්නේ චේන්ජස් ඔක්කොම මෙව කරන් පස්සේ ෆයිනල් එක ගොඩක් වෙලාවට හැබැයි බ්‍රයිඩල් එක මම අතින් තමයි කරන්නේ. කොස්ටියුම් පැත්තෙන් ගත්තොත් මම අනිවාර්යෙන් ටෙක්නොලොජි යූස් කරනවා. කියන්නේ මම සොෆ්ට්වෙයාර් එකෙන් තමයි ස්කෙච් එක ඇඳලා පෙන්නන්නේ. දැන් සාමාන්‍යයෙන් ස්කෙච් එකක් කරනකොට ස්කෙච් එකක් කරලා ඉවරන පස්සේ මේක ඩිසයින් එකක් බවට ලස්සනට පත් කරන්න ඕනේ සහ මේක ඇඳුමේ අවසානය ගොඩක් ලස්සන වෙන්න ඕනේ. එතකොට මේක ඇඳුම මහන්න කලින් ඔයා තවත් කාට හරි පෙන්නලා අපි උදාහරණයක් විදිහට ගමු මව කියලා. ඇයට පෙන්නලා මේක හරිද කියලා ටිකක් ඩබල් චෙක් කරලා වගේද මේකට යන්නේ? එහෙම නැත්නම් තමන්ගේ සුව කැමැත්තෙන් නෑ මට මේක හොඳයි මම මේක මේ විදිහට කරගෙන යනවා. එහෙම හිතනවා. මෙහෙම ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ දැන් මට පොඩි හරි ඩවුට් එකක් තිබ්බොත් මම ගිහලා අහනවා මේක හොඳයිද මේ මේක මෙහෙම මැච් වෙනවද කියන එක. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට නෑ මගේ තීරණේ හරි කියන තැන මම ඉන්නවා. ඒ කියන ඔලෙච්ච ආත්ම විශ්වාසයක් තියෙනවා මේක හොඳටම තියේ මේ විදිහට ඩිසයින් කරලා ආවම කියන එක නේද? ලක්ම අපි සාරිස් ගැන කතා කරා. අපි දැන් වගේ දකුණු පැත්තේ තියෙන සාරි ගැන මුලින්ම කතා කරා සහ ඒකේ මොන විදිහ ඩිසයින් එකක්ද තියෙන්නේ කියන එක මම කැමති කතා කරන්න. මේ රවීගේ අපේ පැත්තට පොඩ්ඩක් ගියාම ඊට එහා පැත්තේ තව ලස්සන සාරි එකක් නේද මේ? ඔව් ඒක සාරි එකක්. සාරි එකක් තමයි තියෙන්නේ. සිල්වර් කලර් බ්ලැක් ටච් එකක් තියෙනවා. පොඩි පින්ක් පොඩි ගතියකුත් තියෙනවා නේද? ඒකේ කියන්නේ ස්ටෝන්ස් වර්ක් කරලා තියෙනවා. ඒකේ මේ මේන්ලි අනේ සිල්වර් ඩස්ට් එකෙන් තමයි ඒකේ වර්ක් එක ගිහිලා තියෙන්නේ. ඒ වගේම චූටි බීඩ්ස් ටිකකුත් තියෙනවා. ඒ මැටීරියල් එකේ කලර්ස් කිහිපයක්ම තියෙන පින්ක් තියෙනවා. පර්පල්, ග්‍රීන්, යෙලෝ කියන්නේ පොඩි කලර් මික්ස් එකක්. කියන්නේ ඒක එකපාරට ඒ කලර්ස් එළියට එන්නේ නැහැ. නමුත් ඒ කලර්ස් මික්ස් වෙච්ච එකෙන් ඒ එන ලුක් එක තේක තමයි සාරිය ලස්සන වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලක්මද මේක ප්ලේන් කලර් සාරි එකක් අරගෙන වර්ක් කරලාද මේ? මේක ඇවිල්ලා කියන්නේ සිම්පල් වර්ක් එකක් තිබ්බ එකක් මම තව ඇඩ් කරලා තියෙනවා බීඩ්ස් එකතු කරලා. ආයිකනේ අර බ්ලැක් කලර් එකට අපිට පේන්නේ ඒකද? ඒ බෝඩ් එකක් තියෙනවා. ඩබල් කලර් සාරි එකක්. ඇත්තටම මම හිතන්නේ පේනවා නම් ඔයගලන්ට ප්ලීට් ඒරියා එක තියෙන්නේ ප්ලේන් බ්ලැක් net එකක්. ඊට පස්සේ ෆෝල් එකට තමයි ඩිසයින් net එක තියෙන්නේ. දැන් මේ වගේ සාරි එකක් ඊවනිං ෆන්ක්ෂන් එකකටද සුදුසු වෙන්නේ? එහෙම නැත්නම් මොන වගේ හැඩයක් තියෙන කෙනෙක්ටද මේක සුදුසු වෙන්නේ? මේක ඇවිල්ලා කියන්නේ ගොඩක්ම කියන්නේ ඩේ ෆන්ක්ෂන් එකකට මම හිතන්නේ ඒක සූට් වෙනවා කියලා ෆුල් බ්ලැක් හින්දා ඊවනිං ෆන්ක්ෂන් එකකට හොඳයි. ඒකයි මේක සිහින් සිරුරක්ම පමණක් නෙමෙයි සාමාන්‍ය සිරුරක් තියෙන කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකත් ඇත්තටම මේකේ බේස් කියන්නේ මේන් මැටීරියල් එක ඇවිල්ලා තියෙන net එකක්. නමුත් ඒකේ තියෙන වර්ක් එකත් එක්ක ඒක ට්‍රාන්ස්පරන්ට් ඒ ගතිය පේන්නේ නැහැ. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ. ටිකක් මහත කෙනෙකුට උනත් යූස් කරන්න පුළුවන්. අපි කතා කරන්නේ මේ වෙලාවේ අලුත් ෆැෂන් ගැන. ඒ වගේම මේ තරුණියන්ට විශේෂයෙන්ම හරියටම ඔබින ෆැෂන්ස් ගැන තමයි අපි මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ලක්මත් එක්ක. හැබැයි ඉතින් මේ කාල වේලාවත් හරස් වෙනවා. නමුත් අපිට මේ අපි කැමති ලක්මත් එක්ක තවදුරටත් කතා කරන්න සහ ඉදිරි සතියවලත් අපි ලක්මව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ ෆැෂන් ගැන කතා කරන්න අපේ තරුණියන්ට විතරක් නෙමේ තරුණයන්ටත් ඔබින ෆැෂන් පිළිබඳව කතා කරන්න අපි සූදානමින් ඉන්නවා. අපි එකතු වෙලා ඉන්නේ ලක්මත් එක්ක ලංකාවේ ඉන්න හොඳම ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඉතින් ඒ දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන් ඉදිරියටත් රවි. ඔව් ඉතින් ඉදිරියටත් අපිට ඒ දේවල් ගැන කතා කරන්න පුළුවන්. මොකද තව තියෙනවා නේද කතා කරන්න. ඒකින්ද අපි ලක්මව සම්බන්ධ කරගන්නවා ලබන සතියටත් මේකේ. තව මෙයාගේ වෙන වැඩ ටිකක් තියෙනවා. ඒක ගැන කතා කරන්න. ඉතින් අදට අපි සමුගෙන යන්න තමයි මේ සූදානම් වෙලා තියෙන්නේ RB ටුලින්. හැබැයි අපි
හෙටත් එනවා වෙනස්ම විදිහේ ආර්ට් වැඩක් අරගෙන වෙනස්ම පුද්ගලයෙකුත් එක්ක නේද? Yeah, we'll be going to end up our session and we'll be back tomorrow at 5 o'clock through Charana TV, Sharp 5. And you can get to know about these arts, fashion industry and stuff. So not only fashion industry, there are so many arts in the world. We're going to talk about that as well. And we'll be going now. And thank you guys. Bye-bye. Na na ne na na ne na 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 ne na na ne na 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 tam ne na tam ne na 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 ne na na ne na na ran kura han malasema supi punu obe vata boma dakka gaman sita salena premi numbe ata ona dakka gaman sita salena premi numbe ata ona malmasurangi asena gammane mamana banina na na ne na na ne na 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 tam de na tam ne na 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 ne na na ne na 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 nam de na tam ne na na shungare uturana boma neriya agin ina penna panasina ven pena nilmini kalman sena panasina ven pena nilmini kalman sena hirimal hita hiri vatuna kulundul sita kiti kauna na na ne na na ne na 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 tam de na